දැන් මේ වන විට ජාත්‍යන්තරව ලොකු මැදිහත්වීමක් අපේ රටේ ස්වාධීනත්වයට රටේ ඒකීය භාවයට ජාතිය අනන්‍යතාවයට එල්ල වෙලා තියෙනවා. ඊට ප්‍රධාන හේතුව තමයි තිරුකුණාමලය වරාය ආශ්‍රිතව මේ වන විට ඇමෙරිකානු යුද කඳවුරක් බිහිවීමේ අවශ්‍ය සැලසුම් සකස් වෙමින් යනවා. ආරංචි වෙලා තියෙනවා ගුවන් හමුදා පතයක් පවා සකස් වෙනවායි කියලා. ඒ වගේම පහුගිය දවස්වල මහා යුද නෞකාවක් ස්ථානගත කරලා තිබුණා. දැන් මේන් පැහැදිලි වන්නේ පැහැදිලි ලෙසම රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුව යටතේ මේ ඇමරිකන් යුද කඳවුර අනිවාර්යයෙන්ම බිහිවීමේ තත්ත්වයක් තියෙනවා. මේකට ප්‍රධාන හේතුව තමයි බොහෝ වෙලාවෙදී දකුණේ මත්තල හම්බන්තොට වරාය චීන රජයට ලබා දීම පිළිබඳව ඇමෙරිකාව බ්‍රිතාන්‍ය ඇතුළු කොට ඇති බටහිර බොහෝ රටවල් ඒ පිළිබඳව විරසක භාවයකට පත් වෙලා තියෙනවා. මොකද ඒ අයගේ ආධිපත්‍ය පතුරවා ගන්න ඒ අයට අවශ්‍ය කරන අවියායුධ සහ අනිකුත් වෙළඳාම් සිද්ධ කරගන්න සහ එයාලට යුද උපක්‍රම හැටියට මේ අපේ රට භාවිතා කරන්න තිබුණු ඉඩකඩ බොහෝ දුරට ඇහුරුණා චීන රජය දකුණේ මැදිහත් වීම තුළ. දැන් මේ තත්ත්වය තුළ ඒ අය එකට එක කිරීමේ අදහසින් සහ තව දුරටත් යුද කලාපයක් හැටියට මේ ස්ථානයේ පවත්වාගෙන යාම තුළ ව්‍යාපාරික සහ අනිකුත් අවශ්‍යතාවන් වෙනුවෙන් අපේ රට යොදා ගන්න මැදිහත් වෙලා තියෙනවා. දැන් මේ තුලින් වෙන්නේ අපේ වගේ තුන්වෙනි රටවලට සාමාන්‍ය සාමෙන් සමගියෙන් ජීවත් වෙච්ච අපේ රටේ අහිංසක මිනිසුන්ට සහ අවට කලාපවල රටවල මිනිසුන්ට ඉතාමත්ම තර්ජනයක්, දැඩි තර්ජනයක් ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වෙලා තියෙනවා. එනිසා අපේ ජීවිත පැවැත්මට සාමකාමී බවට එරෙහිවන මේ කිසිදු යුද කඳවුරකට අපේ රටේ ඉඩකඩ දෙන්න එපා කියලා අපි රජයේ ගිල්ලා සිටිනවා. විශේෂයෙන්ම පාලක පක්ෂයට රනිල් වික්‍රමසිංහ මහත්මයා පහුගිය කාලේ දිගින් දිගටම ක්‍රියා කළ ආකාරය පිළිබඳව අපිට මහා සැකයක් බියක් ඇති වුණා. එතුමාගේ චන්ද්‍රිකා මැතිනියගේ පාලන සමයේදී එතුමා අගමැති වෙලා ඒ කෙටි කාලය තුළට ජනාධිපති වරියවත් නොදන්න ආකාරයට තමයි උතුර පාවල දුන්නේ එල්ටීටීඊ එකට ඒ නෝර්වේ සහ අනිකුත් සංවිධානවල මැදිහත් වීමෙන්. දැන් තිරිකුණාමල යුද කඳවුර පවා මං හිතනවා අමාත්‍ය මණ්ඩලය හෝ ජනාධිපතිවරයා හෝ කවුරුවක් නොදන්න මට්ටමකින් ඉතාමත්ම රහසිගතව මේ අය කරන ගනුදෙනුවක් හැටියට තමයි පේන්නේ. ඒ නිසා මේ රටේ ආරක්ෂාව පිළිබඳව අපි මහා සංඝරත්නය හැටියට දැඩි සැලකිල්ලක් දක්වලා තිබෙනවා. අපිට මේ රට ආරක්ෂා කරගන්න අවශ්‍යයි. මොකද අපේ රටේ අනාගත පරපුර, අපේ සංස්කෘතිය, සදාචාරය, ශිෂ්ටාචාරය මේ සියල්ලම වසර දහස් ගණනක් ආරක්ෂා කරගැනීමේ ජාතිය මුරුදේවතාවුන් හැටියට භික්ෂුන් වහන්සේලා කටයුතු කළා.